රත්නපුර දිස්ත්‍රික්කයේ ඉපදෙන ඇයට හැමෝම කතා කරන්නේ රත්නපුරේ මැණික පුංචි බට්ටිච්චා එහෙමත් නැත්නම් කටකාර මිනායා කියලා තමයි අහම්බේකින් වගේ රංගනයට එන මේ පුංචි කෙල්ල මුලින්ම රංගනයෙන් දායක වෙන්නේ වයස අවුරුදු 3 තමයි දවසක් වෙඩින් එකකදී මල් කුමාරිට ගියපු අවස්ථාවකදී රංගනයට එන්න කියලා ඇයට මාම කෙනෙක් ආරාධනා කරලා තියෙනවා එතනින් පටන් ගත්ත ගමනේ දෙරණ රාවණා ටෙලිසිතුවම සිරසදාම් ITN අඳුන්ගිර අමාලියා සංගටක හේලිසා සකර්ම කියන ලස්සන ටෙලි කතා රසකටත් ඇයට මේ වෙද්දි දායක වෙන්න පුළුවන් වෙලා තියෙනවා ඉතින් එලෙස හැමෝම ආදරය කරන රටම දන්න පුංචි මිනායගේ චරිතය ඉතාමත් ලස්සනට ගන්න මේ ළමා රංගන ශිල්පිනියගේ නම තමයි පහන්දි නෙතාරා කියන්නේ මේ වෙද්දි JMC ඉන්ටර්නැෂනල් පාසලෙන් අධ්‍යාපන කටයුතු හදාරන මේ පහන්දිට තවමත් වයස අවුරුදු 8ක් විතරයි වෙන්නේ ඒ වගේම තමයි අනාගතයේදී ඉංග්‍රීසි ගුරුවරියක් වෙන එක තමයි මේ පහන්දිගේ එකම හීනය ඉතින් පහන්දි කියන විදියට නම් මිනාය කියන්නේ තමන්ට ලැබුණු ලස්සනම චරිතයක් වෙන අතර ඒත් කෙතරෙදි නම් ඒ කතාවේ දෙබස් කියන්නේ නැහැ කියලා තමයි කියන්නේ මොකද නිතරම ඒ දෙබස් කිව්වොතින් අම්මගෙන් බැනුම් අහන්නත් ඇයට සිද්ධ වෙනවලු ඒත් කටකාර දෙබස් කියන්න නම් ගොඩක් ආස වුණත් ඒවා මතක තියාගන්න එක නම් ගොඩක් අමාරුයි කියලා තමයි මේ පුංචි මිනාය කියන්නේ ඒත් ඇයට හැමෝම උදව් කරන නිසා මේ චරිතය කරන්න ගොඩක් ලේසි කියලාත් ඇයි කියනවා ඒ වගේම තමයි මිනායා කියලා කියන්නේ අම්මා තාත්තා නැති දරුවෙක් නිසා සමහර වෙලාවට මේ දෙබස් කියන්න ගිහිල්ලා තමන්ට ගොඩාක් දුක හිතිලා අඬන අවස්ථා නම් ගොඩාක් තියෙනවා කියලාත් ඇයි කියනවා ඉතින් කොහොමින් කොහම හරි තමන්ට ගොඩාක් ආදරය කරන නැන්දලා මාමිලාට ගොඩාක් ස්තුති කරන්නත් මේ මිනායා අමතක කරන්නේ නැහැ ඒ වගේම තමයි තමන්ට හොඳම චරිත හැමදාමත් ලබා දෙන දනුෂ්ක රත්නායක මහතාට ස්තුති කරන්නත් ඇය අමතක කරේ නැහැ ඉතින් අපිත් මේ පුංචි මල් කැකුලට හදවතින්ම සුබපැතුම් එකතු කරමු අපේ රටේ නම දිරියටම අරන් යන්න පුළුවන් වෙන්න කියලා